මේ ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. සමහර අය යාළගේ ඇත්ත වයසට වඩා පරිණත විදියට හැසිරෙනවා වගේම අනිත් අය කොච්චර වයස් වුණත් තාම ළමයි වගේ හැසිරෙනවා. ඕනම කෙනෙක්ට ඔහතියා බල්ල වගේ ඇත්ත වයස කියන්න පුළුවන්. ඒත් ගොඩක් අයට පෙනුමෙන් විතරක් කියන්න බැරි දෙයක් තමයි ඔයාගේ ආත්මයේ වයස කීයද කියලා. සමහරවිට මේක ඔයාවත් දන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ යාළුවෙක් හරිම ආතල්ලෙක ඉන්න කෙනෙක් වුණාට ඔයා තනියෙන් ඉති. ඔයාගේ සිතුවිලි ගොඩක් පරිණත වෙන්න පුළුවන්. අද අපි කරන්න යන්නේ ඔයාගේ ආත්මයේ වයස මොකක්ද කියලා හරියටම හොයාගන්න එක. ඔයාගේ ඇත්ත වයසයි ඔයාගේ ආත්මීය වයසයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා අපි හොයාගමු. මේ පරීක්ෂණයේ නීති හරිම සරලයි. ඔයාගෙන් අපි ප්‍රශ්න 10ක් අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර 4ක් දෙනවා. ඔයාට ගැළපෙනම උත්තරේ තෝරගෙන ඒකට අදාළ අපි දෙන ලකුණු හරියට එකතු කරගන්න එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ. වීඩියෝ එක අන්තිමේදී අපි ඔයාගේ ප්‍රතිඵල ඔයාලට කියනවා. හරි. එහෙනම් වැඩි කතා නැතුව පටන් ගමු නේද? ප්‍රශ්න අංක 1. හිතන විදියට මේ අතරින් ඔයාට වැඩියෙන්ම ගැළපෙන රැකියාව මොකක්ද? A. ගායකයෙක් නැත්නම් නළුවෙක්. B. සිවිල් සේවා නැත්නම් රජයේ රැකියාවක්. C. නිර්මාණශීලී කලාකරුවෙක්. D. ඔයාට ලැබෙන ඕනම දෙයක්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. ඔයාගේ නැහැතයෝ එක්ක ඔයාගේ සම්බන්ධතාවය කොයි වගේද? A. අම්ල බල කරන නිසා කතා කරනවා. B. මං එයාලා හැම වෙන්න කැමතියි. C. එයාලා මගේ හොඳම යාළුවෝ වගේ. D. සාමාන්‍යයෙන් කතා කරලා ඉන්නවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ඔයා කොයි වගේ යාළුවෙක්ද? A. ඕනි දෙයකට ඉන්න යාළුවෙක්. B. පිස්සු ආතල් දෙන යාළුවෙක්. C. උපදෙස් දෙන යාළුවා. D. ආත්මාර්ථකාමී යාළුවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඔයා ජීවත් වෙන්න කැමති කොහෙද? A. මගේ පෞද්ගලික මහල් නිවාසේ. B. මගේ දෙමව්පියෝ එක්ක. C. මගේ සහකරු නැත්නම් සහකාරියෙක් එක්ක. D. ඕනෙම තැනක. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. ඔයාගේ උපන්දිනේ සමරන්න කැමති කොහොමද? A. මම මාස 2 3ක ඉඳලා ආසාවෙන් ඉන්නේ. B. විශේෂයක් නැහැ. C. යාළුවෝ පවුලේ අය එක්ක. D. ගොඩක් අය ඉන්න පාටි එකක්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. ඔයාට මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න ඕනි මොනවද? A. කීර්තිය සහ මුදල්. B. සාමය සහ ස්ථාවරත්වය. C. මං ආදරය කරන අයට හැමදේම දෙන්න. D. හොඳ සහකරුවෙක් නැත්නම් සහකාරියක්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. රාත්‍රියට ඔයා දකින්න හීන කොයි වගේද? A. කළු සහ සුදු හීන. B. ඒව මතක තියෙන්නේ. C. සැබෑ ජීවිතයට සම්බන්ධ හීන. D. වර්ණවත් උද්‍යෝගිමත් හැබැයි මනක් කල්පිත හීන. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. ඔයාගේ ලොකුම බය මොකක්ද? A. ඔයාගේ පවුල අහිමිවීම. B. කවුරු හරි ඔයාව රවට්ටනවා. C. කවුරු හරි ඔයාව පාලනය කරනවා. D. ඔයාට කවදාවත් ආදරයක් හම්බ වෙන්නේ නැහැ.
ඔය තොරගත්තේ ඒ නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ඔය තොරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තොරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තොරගත්තේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9. ඔගේ නරකම් පුරුද්ද මොකක්ද? A ඕනවට වඩා හිතන එක. B මං ගොඩක් හැංගීම් බරයි. C මං කම්මැලි. D මං ඕනවට වඩා වැඩ කරනවා. ඔය තොරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔය තොරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔය තොරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔය තොරගත්තේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. ඔය වැරදි කියලා කෙනෙක් ඔප්පු කරාම ඔයා ඒක පිළිගන්නවද? A මං තේරුම් ගන්න උත්සාහ කරනවා. B මං හැම වෙලේම වැරද්ද පිළිගන්නවා. C කලාතුරකින්. D මං තර්ක කරනවා. ඔයා තොරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තොරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තොරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තොරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. හරි. එහෙනම් ඔයාගේ ලකුණු ටික හරියට එකතු කරගන්නකෝ. හරිද? එහෙනම් අපි යමු ඔයාගේ ප්‍රතිඵල බලන්න. ඔව්. ඔයාට 10 සිට 18 දක්වා වූ ලකුණක් ලන් ලැබුණේ ඔයාගේ ආත්මයේ තාමත් පොඩි ළමයෙක්ගේ වගේ. ඔයාගේ ආත්මය වයස අවුරුදු 12ට අඩුයි කියලා තමයි අපට පෙන්වුම් කරන්නේ. ඔයාගේ අහිංසකකම, බොළඳකම ඔයාගේ පරිණතභාවයට වඩා ඉහළ මට්ටමක තමා තියෙන්නේ. ඉතින් මේ වාසියේදී ඔයා ගොඩක් අනිත් අයගෙන් ආතරේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයා ලෝකේ දකින්නේ චූටි ළමෙන්ගේ මනසින් නිසා ඔයා අනිත් අයට වඩා ලෝකේ තියෙන ලස්සන දකිනවා. ඒක ඔයාට සතුටින් ඉන්නත් උදව් කරනවා. මේක නිසාම අනිත් අයත් අත් එක්ක ඉන්න ගොඩක් ආස කරනවා. ඔයාට ලකුණු 19 සිට 27 දක්වා වූ ලකුණක් නම් ලැබුණේ ඔයාට තියෙන යෞවනයේ ආත්මයක්. ඔයාගේ ආත්මය වයස අවුරුදු 19ට වැඩි 40ට අටුයි කියලා තමයි අපිට පෙන්වන්න කරන්නේ. ඔයා තාම මේ ලෝකේ ඔයාගේ තැන හොයන ගමන් ඉන්නේ. ඔයාට ඕනේ ජීවිතේ සාර්ථක වෙන්න. ඒ වගේමයි ඔයා ඔයාගේ ජීවිතේ විඳින ගමන් ඉන්නේ. ඒක අමතක කරන්න බෑ වාට. ඒ නිසාමද ඔයාගේ ජීවිතයට අලුත් මතක එකතු කරගන්න තියෙන ආසාව සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා සෑහෙන වැඩිත්. අලුත් ඒවා උත්සාහ කරන්න. අලුත් මිනිස්සු මුණ ගැහෙනවා ආසයි. ඒ වගේමයි ඔයාට ඕනේ කවුරුවත් මත රඳා පවතින නැතුව ඔයාගෙම කියලා තැනක් මේ ලෝකේ හදාගන්න. සරලව කිව්වොත් සුවදීන වෙන්න. මං හරිනේ? බය වෙන්න එපා. ඔයා ඒ පාරේ තමා යන්නේ. ඔයාට ලකුණු 28 සිට 36 දක්වා වූ ලකුණක් නම් ලැබුණේ ඔයාට තියෙන පරිණත ආත්මයක්. පේන විදියට ඔයාගේ ආත්මීය වයස අවුරුදු 40ක් වගේ පෙන්වන් කරනවා. මේ වෙති මුදල් වගේම කීර්තිය ඔයාගේ ප්‍රමුඛතා ලයිස්තුවේ නැති දේවල්. මං කියන්නේ ඒවා ඕනේ. හැබැයි ඒවා ඔයාගේ ප්‍රමුඛතාවයන් නෙවෙයි. ඔයා ආදරය කරන අයට සැනසීම සහ සහයෝගය ලබා දෙන ගමන්ම මේ ජීවිතේ පාඩුවේ සැනසීමෙන් ගෙවන්න තමා ඔයාට ඕනි. ඔයා මොකක් හරි වුණාම පිස්සුවෙන් වගේ කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඔයාට හොඳ ඉවසීමක් තියෙනවා වගේම අනිත් අයට ප්‍රශ්නයක් වුණාම ඔයා දන්නවා එයාලව බලා ගන්න. එයාලට ඕනි හරිම උපදෙස් ලබා දෙන්න. මේක නිසා තමා ඔයා අනිත් අය අතර ඉතා හොඳ යාළුවෙක් වෙන්නේ. ඔයාට ලකුණු 37 සිට 40 දක්වා වූ ලකුණක් නම් ලැබුණේ ඔයාට තියෙන්නේ වයස අවුරුදු 50ට වැඩි ප්‍රඥාවන්ත ආත්මයක්. ඔව්. ඔයාගේ ප්‍රඥාව හරිම දුර්ලභයි. ඔයාගේ ඉවසීම, ගැටලු විසඳීම, ජීවිතය පිළිබඳ ඔයාට තියෙන අද්විතීය ඉදිරි දර්ශනය අනිත් අයව පුදුම කරවනවා. ඒ වගේම අයාලව ප්‍රබෝධමත් කරවනවා. ඔයා දන්නවා ඔයාගේ ජීවිතේ ඔයාට ඕනි දේවල්. ඒක මේ වෙද්දි ඔයාගේ හිතේ ගලේ කෙටුවා වගේම සනිටුහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයා දන්නවා ඔයාට තියෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලාත්. ඒක මුළු ජීවිතේම ගෙවලත් කොටක් අය ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. ඉතින් මම ඔයාගෙන කිව්ව දේවල් හරියද? කමෙන්ට් එකක් දාලා අපිට ඔයාගේ ඇත්ත වයස වගේම ආත්මීය වයස අනිත් අය එක්කත් බෙදා ගන්න.